Alliance Finance මෙතුරු රන්නයි සේවාවෙන් රන් පවුම්කට රුපියල් 170,000ක ඉහළ අධිකාරම පිටකුඩු වේ භාණ්ඩ මිල ගණන් 15 තිබුණත් ග්‍රාමීය ජනතාවට එම වාසිය නොලැබෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසල සම්පත් මහතා අද මාධ්‍යමයක් පවත්වමින් අනාවරණ කළා. අද වෙනකොට පිටකොඩු වේ රුපියල් 90ට තියෙන බිලුණු කිලෝ එක එළියේ විකුණනවා රුපියල් 180යි රුපියල් 200යි 220යි. අද පරිප්පු කිලෝ එක රුපියල් 300යි. තොගමිල. හැබැයි පරිප්පු කිලෝ එක ග්‍රාමීය මට්ටමේ රුපියල් 450. සීනි කිලෝ එක රුපියල් 190ට මිල අඩු වෙලා තිබෙනවා. හැබැයි ග්‍රාමීය මට්ටමේ සීනි කිලෝ එක රුපියල් 280යි. මැනින් මාකට් එකේ මේ වෙනකොට කැරට් කිලෝ එක රුපියල් 60යි. මෙන්න තියෙනවා ගමෙන් ගත්ත බිලක්. මේකේ තියෙනවා කැරට් කිලෝ එක රුපියල් 200යි. මම ඊය කොට්ටාවෙන් ගත්ත කැරට් රුපියල් 200යි. වට්ටක් කිලෝ එක රුපියල් 60යි ආද. හැබැයි වට්ටක් කිලෝ එක රුපියල් 200යි අනිත් එක වල. අද පාම්පිඩි කිලෝ එක රුපියල් 450 තිබිච්ච පාම්පිඩි කිලෝ එක අද රුපියල් 190 මට්ටම වැටලා තිබෙනවා. හැබැයි අපි කනගාටු වෙනවා මේ රටේ මේ ආහාර පාන සම්බන්ධ නිශ්චිත නියාමනයක් නැති නිසා රුපියල් 450ට වැඩි වෙච්ච කොත්තුව රුපියල් 700 800 වුණා තාම ඒ මිලමයි. මෙන්න මේව තමයි කලුකොඩ මාපියාව. මෙන්න මේකෙන් තමයි පාරිභෝගිකය බඩගිනින්නේ. මෙහෙ තියෙන ඩොලර ටිකෙන් බිත්තර ගේනවා. දැබැන්ත බිත්තර හිගයක් මේවා වැඩපොළ නිර්මාණය කරලා තිබෙනවා. ඒක ඇත්ත. අපේ ආපන ශාලාවට රුපියල් 50ට 60ට කියලා බිත්තර අරන් ගියේ දැන් ගියේ. මේ අතර දීර්මේ බිත්තර කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයන බද්ද රුපියල් 1300 සිට රුපියල් 200 දක්වා පහළ දෙමු බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.